රෝහණ තෙරුන් වහන්සේගේ කතාව හෙළදිව රෝහණ තෙරුන් වහන්සේ පර්වතාශ්‍රිත සෙනසුනක් සොයමින් අවුත් රෝහණ පර්වතයේ ගුහාවක වාසය කරයි. එක්කතෙක් රාත්‍රී අන්ධකාරයේ සක්මන් කරන භික්ෂුන් වහන්සේලා මරන්න මේ සිතා අවුස් සිටියේය. තෙරුන් වහන්සේ විදුලි කොටන විට එළියෙන් ඇතු දැක්කේය. ඇතා නොසෙල්වේ උගේ ආශ්වාස වාතයේ හඬ දැසී තෙරුන් වහන්සේ ගොස් ඇතාගේ පාස අතර මැද පළඟ බැඳගෙන මෙතනදී රහත් ඵලයට පැමිණ නැගිටින්නේ මේ අදිෂ්ඨාන කරගෙන හුන්නේය. ජීවිතයේ අපේක්ෂා නැතිව මාර මුඛයේ හිඳගෙන විදසුන් වඩා ඒ තෙරුන් වහන්සේ රහත් විය. එයින් නැගිට ඇතා අමතා තෝමා වංචා කරනු කැමැත්තෙහි මම තට වංචා කළෙමි කීය. ඇතා භය වී පලා ගියේය. ඒ තෙරුන් වහන්සේ පිරිනිවන කල්හි ප්‍රකාශයක් කරමින් ඇවැත්නේ මා විසින් ඇතාගේ පාමැද හිඳගෙන රහත් ඵලය ලබා ගන්නා ලදී. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නම් මාගේ හිස අත ගන්නේය. මෙසේ පටන්ගත් වීරිය ඇත්තෝ වව් යැයි කීයේ.